මගේ වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාපු අපේ සහෘදය කහලා තිබ්බා ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයට බලයට එන්න පුළුවන්ද කියන එක ගැන සාකච්ඡා කරන්නයි කියලා. ඉතින් ඇත්තටම ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයට බලයට එන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ 2024 දී يعني ඊළඟ ඡන්දයේදී බලයට එන්න පුළුවන්ද කියන එක. මම පෞද්ගලිකව හිතනවා ඊළඟ ඡන්දයේදී කොංග්‍රස් පක්ෂයට බලයට එන්න තියෙන ඉඩ කඩ ඉතාමත්ම අඩුයි කියලා. හැබැයි කොංග්‍රස් පාර්ටියකට කවදා හරි බලයට එන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. දැන් එහෙමනම් ඒගොල්ලෝ කරන්න ඕනේ යම් යම් දේවල් ටිකක් තියෙනවා. මොකද කොංග්‍රස් පක්ෂයේ දැන් අපි දකින විදිහට යම් කිසි ආකාරයක පසුබැසීමක් තියෙනවා. ඒක කවුරුත් දන්නවා. ඒකට හේතු තියෙනවා. ඒ හේතු निराකරණය කරගත්තේ නැති වුණොත් කොංග්‍රස් පක්ෂයට ටිකක් අමාරු වෙනවා ඉස්සරහට බලය පිළිබඳව බලාපොරොත්තුවක් තියාගන්න. දැන් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මොනවද ඒගොල්ලන්ට තියෙන ගැටලු? පළවෙනිම ප්‍රශ්නේ තමයි කොංග්‍රස් පක්ෂයේ නායකත්වය ගත්තම රාහුල් ගාන්ධිනේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ නායකත්වය විදිහට පෙනෙන්නට තිබෙන්නේ. මේ නායකත්වයේ යම් යම් අඩුපාඩු තියෙනවා. එකක් තමයි රාහුල් ගාන්ධි ගත්තොත් ඔහු නායකයෙක් විදිහට ගොඩක් අය තාම දකින්නේ නැහැ. ඒකට ඇත්තටම බොහෝ සෙයින් හේතු උනේ භාරතීය ජනතා පක්ෂය විසින් රාහුල් ගාන්ධිට විරුද්ධව කරපු කැම්පේන් එක. මොකද කවුරුත් දන්නවා BJP එකක් දන්නවා කොංග්‍රස් පක්ෂය තමයි විපක්ෂයේ ඉන්න ප්‍රධානම වැදගත්ම පක්ෂය. ඒක අද හෙට වෙනස් වෙන්නේ නැහැ. සමහරවිට කවදාවත් වෙනස් වෙන එකක් නැහැ ඉන්දියාවේ. කොංග්‍රස් එක ආණ්ඩුවට එනකන් ආණ්ඩුවට ආවට පස්සේ ඒගොල්ලෝ ආණ්ඩු පක්ෂයනේ. කෙසේ වෙතත් විපක්ෂයේ ඉන්න තාක්කා කොංග්‍රස් පක්ෂය තමයි විපක්ෂයේ වැදගත්ම දේශපාලන පක්ෂය. ඒක වෙනස් කරන්න වෙනත් දේශපාලන පක්ෂවලට හැකියාවක් තියෙනවා කියලා දැනට පේන්නේ අඩුම තරමේ ඊළඟ අවුරුදු 10 ඇතුළත. කොංග්‍රස් පක්ෂයේ වැදගත්ම චරිතය වෙන්නේ රාහුල් ගාන්ධි හෝ ගාන්ධි පවුලේ සමාජිකයෝ. මොකද කොංග්‍රස් පක්ෂය හැදිලා තියෙන්නේ දියුණු වෙලා තියෙන්නේ වර්ධනය වෙලා තියෙන්නේ මේ ගාන්ධි පවුලත් එක්ක. ඒක කොහොමද වුනේ කියන එක අපිට වෙනම කතා කරන්න පුළුවන්. ඒකට ඇත්තටම වැඩිම වග කියන්න ඕනේ ජවහර්ලාල් නේරුට තදා ඉන්දිරා ගාන්ධි. ඒක වෙනම මාතෘකාවක්. නමුත් අද වෙනකොට ගාන්ධි පවුලෙන් තොර කොංග්‍රස් පක්ෂයක් නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට විපක්ෂයේ වැදගත්ම පක්ෂය කොංග්‍රස් එක නම් ඒකේ වැදගත්ම චරිතය රාහුල් ගාන්ධි නම් රාහුල් ගාන්ධිට පහර දීලා රාහුල් ගාන්ධිව වට්ටන එක BJP එකේ ස්ට්‍රැටජි එක. එතකොට ඒගොල්ලෝ 2014 දිත් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා කොහොම හරි නායකයෙක් විදිහට BJP කොංග්‍රස් එකෙන් මේ රාහුල් ගාන්ධි නායකයෙක් විදිහට මිනිස්සුන්ට තාම තේරෙන්නේ නැහැ. ඒකට රාහුල් ගාන්ධිගෙත් වැරදි තියෙනවා. රාහුල් ගාන්ධිට සමහර දේශපාලනික තීන්දුව తీරන ගණින්දි රාහුල් ගාන්ධිගේ දුර්වලතා තියෙනවා. ඒ වගේම තමයි රාහුල් අද වෙනකන් නායකයා වෙන්නේ කියන්නේ රටේ බලය අල්ලගන්න අර ඕන කරන අර උණ නැත්තම් ඒ අර ගැම්ම ඒක පෙන්නල නැහැ. ඔහු දේශපාලනය කරනවා තමයි, ඔහු විවිධාකාර දේවල් කරනවා තමයි. දැන් මේ දවස්වල ಭಾರತ ජෝඩෝ යාත්‍රා කියලා ලොකු පාදයාත්‍රාවක් දකුණු දිග ඉන්දියාවේ ඉඳන් උතුරු දිග ඉන්දියාවේ කාශ්මීරය වෙනකන් යනවා. ඒ වයින් යම් කිසි ආකාරයක ප්‍රබෝධයක් පක්ෂයේ සමාජය තුළ ඇති වෙලා තියෙනවා. නමුත් ඒව කරාට අර බලය අල්ලගන්න අවශ්‍ය කරන අර ඩ්‍රයිව් එක ඒ ක්‍රියාශූරත්වය අපි රාහුල්ගේ දකින්නේ නැහැ. ඒක ගැටලුවක්. ඊට අමතරව අවුරුදු ගානක් තිස්සේ කොංග්‍රස් පක්ෂය බිම් මට්ටමේ සංවිධානය දියුණු කරන්න ඒ තරම්ම සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා නැහැ. ඉතින් රාහුල් බලාපොරොත්තු වෙනවා නම් උපාසකෙක් වගේ බලයටත් ලොකු කෑදරකමක් නැතුව පැත්තකට වෙලා ඉන්න ගමන් මිනිස්සු ඇවිල්ලා ඡන්දෙ දෙයි කියලා. එහෙම නැත්නම් ඉන්දිරා ගාන්ධිගේ හරි රාජීව් ගාන්ධිගේ හරි එහෙමත් නැත්නම් සෝනියා ගාන්ධිගේ හරි නමට ඇවිල්ලා මිනිස්සු ඡන්දෙ දෙයි කියලා මං හිතන්නේ රාහුල්ට ලොකු වැරදීමක් වෙලා. ඉතින් කොංග්‍රස් පක්ෂයේ ඒ ප්‍රශ්නෙත් තියෙනවා. කොංග්‍රස් පක්ෂය කියන්නේ ඉන්දියාවේ නිදහස සඳහා නායකත්වය දීපු පක්ෂය. අවුරුදු ගාණක් ඉන්දියාවේ නායක මේ ඉන්දියාව පාලනය කරපු පක්ෂය. අදටත් ඉන්දියාවේ ජාතික මට්ටමින් හැම ප්‍රාන්තයකම ඉන්නවා කියලා කියන්න පුළුවන් පක්ෂය. ඉතින් ලොකු වංශයක් තියෙනවා කොංග්‍රස් එකට. ඒගොල්ලෝ කරන්නේ වංශ කබල් ගාන එක. සහ ඒගොල්ලෝ කරන්නේ මිනිස්සු ඒගොල්ලන්ට ඡන්දෙ දෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒක තේහිම දේශපාලනය කරන්න බෑ. ළඟදී ඒගොල්ලෝ පක්ෂයට අලුත් සභාපති කෙනෙක් පත් කරගත්තා. නමුත් ඒකත් කරේ ඇත්තටම රාහුල් ගාන්ධිගේ يعني ගාන්ධි පවුලේ හිතවතෙක් තමයි පත් කරගත්තේ. මේ වෙනකොට ගොඩක් විවිධාකාර හේතුන් මත කොංග්‍රස් එකේ ප්‍රධාන පෙළේ නායකයෝ ගොඩක් දෙනා වෙන පක්ෂවලට ගිහිල්ලා තියෙනවා. එක්කෝ BJP එකට ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් BJP එකේ ఐడియాలజీ එහෙම නැත්නම් මතවාදී පිළිගන්න බැරි කට්ටිය වෙන වෙන ප්‍රාදේශීය දේශපාලන පක්ෂවලට ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ පක්ෂ හදාගෙන ගිහින් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න निराකරණය කරගන්නකම් ප්‍රතිසංවිධාන කිරීම කටයුතු කරනකම් සහ බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ඒ ක්‍රියාශූරත්වය පෙන්වනකම් රාහුල් ගාන්ධිට
නායකෙක් වෙන්න බෑ බලය ගන්න බෑ ඊළඟ කාරණේ හැබැයි BJP එක පැත්තෙන් ගත්තොත් BJP එක අද වෙනකොට ඉතාමත්ම හොඳ තත්වයක ඉන්නවා ඊයේ පෙරේද තිබිච්ච මැතිවරණවලදී ගුජරාටයේදී විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා හිමාචල් ප්‍රදේශවලදී ඒගොල්ලෝ පෙරදුනාට ඉතාම කුංචි ඡන්ද ප්‍රමාණයකින් පෙරදුනේ සහ වෙනත් වෙනත් හේතුන් එකට බලපෑවා ඉතින් හිමාචල් වල ජයග්‍රහණය නිසා කොංග්‍රස් පක්ෂයේ නැවත පිවිදීමක් ඇති වෙනවා කියලා කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මම හිතන්නේ ඒක මහා විහිළුවක් ඒ කොහොම වෙතත් BJP කේ අවුල් කීපයක් තියෙනවා එකක් තමයි නරේන්ද්‍ර මෝදී සාධකය මේක මාර වැදගත් සාධකයක් වුණා ඉන්දියාව ඒ කියන්නේ BJP එක අද තියෙන තත්ත්වයට එන්න එහෙම නොවුනනම් BJP එකට මම හිතන්නේ හැමදාම සභාගාණ්ඩු තමයි හදාගන්න වෙන්නේ හැබැයි ඒකත් එක්කම සිද්ධ වෙච්ච දෙයක් තමයි ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව තමන් වටේ බලය කේන්ද්‍ර කරගන්නට පටන් අරගෙන තියෙනවා ප්‍රාදේශීය මට්ටමින් BJP එක අරගත්තොත් ඔයගලන්ට පේන්න පුළුවනි සමහර විට සමහර ප්‍රාන්ත සභා තරඟවලට ඒගොල්ලෝ මහ ඇමති අපේක්ෂකයෙක් පත් කරන්නෙත් නැහැ. සමහර ප්‍රාන්ත සභා ඡන්ද ඇත්තටම නරේන්ද්‍ර මෝදි තමයි මෙහෙවන්නේ. ගුජරාටේ හොඳ උදාහරණයක්. නමුත් ගුජරාටේ කියන්නේ නරේන්ද්‍ර මෝදිගේ උපන් ප්‍රාන්තයේ හින්දා අපිට ඒක පැත්තකින් තියන්න පුළුවන්. නමුත් මීට කලින් බටහිර බෙංගාලය වගේ සමහර ප්‍රාන්තවල හිමාචල් වල පවා නරේන්ද්‍ර මෝදි තමයි කැම්පේන් එක කරේ. එතකොට මොකද්ද වෙන්නේ? ඒත් එක්කම තව දෙයක් සිද්ධ වෙලා තියෙනවා කර්ණාටක වගේ ප්‍රාන්ත මේකට ඉතාමත්ම නරක උදාහරණ. නමුත් ඒ වගේ තවත් උදාහරණ තියෙනවා. එච්චරම සාර්ථක නැති සහ එච්චර කාර්යශූර නැති දක්ෂ නැති දුර්වල මහ ඇමතිවරු සමහර ප්‍රාන්තවලට පත් කරනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? ප්‍රාන්තවල BJP එක ඒ කියන්නේ ප්‍රාන්තවල අයට හිතෙන්න ගන්නවා BJP එක තමන්ට සලකා ආණ්ඩුව තමන්ට සලකන්නේ සහ ආණ්ඩුව තමන්ගේ බලතල සීමා කරන්නට උත්සාහ කරනවා කියලා. ඔව්වත් එක්ක ඉතින් සංවර්ධන වැඩ කටයුතු වගේ වෙනත් වෙනත් දේවල් එනවා. එතකොට BJP එක නරේන්ද්‍ර මෝදි මේ ඔක්කොම දේවල් තමන් ඔස්සේ මන්ත්‍රී ආණ්ඩුව ඔස්සේ ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මේ වගේ එක උදාහරණයක් තිබ්බා කොංග්‍රස් පක්ෂයේ ඉන්දිරා ගාන්ධිගේ කාලෙත් පස්සේ යම් තාක් දුරකට නරසිංහ රාවගේ කාලෙත් ඒ ප්‍රාදේශීය ඒකක දුර්වල වෙන්න පටන් ගත්තා. ඒකෙන් කාරණා දෙකක් සිද්ධ වුණා. එකක් තමයි ප්‍රාදේශීය දේශපාලන පක්ෂ බලවත් වීම. 1984 ඉඳලා 2009 වෙනකොට ඉන්දියාවේ ලෝකසභා ඡන්දයට ඉදිරිපත් වෙන දේශපාලන පක්ෂ සංඛ්‍යාව 30 ගණනක ඉඳලා 370 දක්වා වර්ධනය වෙලා තියෙනවා. අනික් කාරණේ තමයි ප්‍රාදේශීය මට්ටමින් ඒ කාලේ සිද්ධ වෙච්ච දෙයක් තමයි කොංග්‍රස් එකට ජාතික මට්ටමේ දේශපාලන පක්ෂකින් ලොකු තර්ජනයක් ආවේ නැහැ. BJP එකේ වෙනකොට නැගී එන පක්ෂයක්. නමුත් ප්‍රාන්ත මට්ටමින් හැම ප්‍රාන්තිකම වගේ විශේෂයෙන්ම Hindu හදමි මේ කියන්නේ උත්තර ප්‍රදේශ මධ්‍ය ප්‍රදේශ වගේ ප්‍රාන්ත කිහිපය තියෙන ප්‍රදේශය අරුණම් පරිවාර ප්‍රදේශවල කොංග්‍රස් එකට තර්ජනය කරන්න ආවා අභියෝග කරන්න ආවා ප්‍රාදේශීය දේශපාලන පක්ෂ. ඒ සමහර ඒවා කොංග්‍රස් එකෙන් කැඩිලා ගියපු කට්ටිය. බටහිර බෙංගාලේ මමතා බැනර්ජීගේ තෘණමූල් කොංග්‍රස් එක. එතකොට තමිල්නාඩුවේ එක්තරා කාලයක ජනප්‍රිය වෙච්ච තමිල් මානිල කොංග්‍රස් එක. ඒවා කොංග්‍රස් පක්ෂෙන් කැඩිච්ච පක්ෂ. ඒ ඉතින් ওই වගේ කාරණාත් එක්ක ඒ දවස්වල වෙච්ච දේ තමයි මධ්‍යම ආණ්ඩුව බලය කේන්ද්‍රගත කරගන්නට හදනකොට ප්‍රාදේශීය ඒකක වලින් මධ්‍යම ආණ්ඩුවට තර්ජනයක් නේද මධ්‍යම ආණ්ඩුව පාලනය කරන කොංග්‍රස් පක්ෂයට තර්ජනයක් ආවා අභියෝගයක් ආවා දැන් ඕකම BJP එකටත් වෙන්න පුළුවන් දැනටත් අපි දකිනවා සමහර ප්‍රාන්තවල BJP එක සහ ඒ අදාළ ප්‍රාන්තයේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර තමයි තරඟ තියෙන්නේ කොංග්‍රස් පක්ෂය අදාළම නැති වෙලා තියෙනවා මේක ඉස්සරහට ගියාම යම්කිසි අවස්ථාවක BJP ආණ්ඩුව මොකක් හරි හේතුවක් හින්දා කඩාගෙන වැටෙන තත්ත්වයක් ආවොත් එක්කෝ යම්කිසි ආර්ථික අර්බුදයක් එහෙම නැත්නම් වෙනත් දේශපාලනික අර්බුදයක් එහෙමත් නැත්නම් නරේන්ද්‍ර මෝදී සහ අමිත් ෂා කරගෙන යන මේ බැලන්සිං ඇක්ට් එක ඊළඟ ජෙනරේෂන් එකේ නායකයින්ට කරගන්න බැරි වීම නිසා BJP එක ඇතුලෙන් ඇතිවන පිපිරීමක් නිසා යම්කිසි ආකාරයක වෙනසක් සිද්ධ වුණොත් ඔන්න ඔය මොනෑම හෝ කාරණයක් හින්දා මධ්‍යම ආණ්ඩුව BJP මධ්‍යම ආණ්ඩුව බිඳ වැටෙන තත්ත්වයක් ආවොත් ඒ වගේ කාලයක සමහර විට කොංග්‍රස් පක්ෂය ශක්තිමත්ව සූදානම් වෙලා හිටියේ නැත්තම් මධ්‍යම ආණ්ඩුව බාරගන්න ආපෞසරයක් අර අනු ගණන්වල දැක්කා වගේ අස්ථාවර සභා ගාණ්ඩු බලයට එන්න පුළුවන්. එහෙම කාලයක් ආවොත් BJP එක අවනතිය සමහර විට ආපෞසරයක් දුර්වල සභාගවලට ඉඩ දෙන්න පුළුවන්.